පරවිදි උපත කියලා කියන්නේ ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 20ක් පමණ උතුරු දෙසට යන විට ඇති නිලාවේලි වෙරළ ආසන්නයේ පිහිටි කුඩා දූපතක්. පරවිදි උපත කියන්නේ අපේ රටේ ජාතික සම්පතක්. අපේ රටේ තියෙන සමුද්‍රීය වනෝද්‍යාන දෙකෙන් එකක්. මෙය ඉතාම සංවේදී පරිසර පද්ධතියක් නිසා අපි ඊට අනුව කටයුතු කරන්න ඕනේ. පිජන් අයිලන්ඩ් මේරීන් නැෂනල් පාර්ක් ලෙස Google Map එකේ සර්ච් කරාම ඔයාලට මෙතෙන්ට එන පාර හරියටම බලාගන්න පුළුවන්. මේ බීච් එක නාන්න නම් නියම තැන. නිලාවේලි බීච් එක කොතනත් ලස්සනයිනේ. වැදගත් කාරණාව තමයි අපි පරවිදි උපතේ කිමිදෙන්න යනවා නම් ගයිඩ් කෙනෙක් එක්කන් යන එක හොඳයි. එයා එතකොට අපිව ටිකක් ඈතට එක්කන් ගිහින් ලස්සන තැන් පෙන්වනවා. මේකට එක්කෙනෙක්ට රුපියල් 500ක් වගේ එයා අය කරනවා. පරවිදි උපතට යන විට මේ කඩපේලිය පසු කරගෙන වෙරළ ළඟටම යන්න ඕනේ. මේ මග දෙපැත්තේ තියෙන කඩවල් වලින් ඔයාලට අවශ්‍ය වෙන දේවල් මෙලදී ගන්නත් පුළුවන්. මේ කඩවල් ළඟ වාහන පාක් කරන්නත් පුළුවන්. පිජන් අයිලන්ඩ් එකට ගිහිල්ලා නැවත ආවට පස්සේ ඔයාලට ඕන නම් වොෂ් එකක් දාගන්නත් මෙතන පහසුකම් හදලා තියෙනවා. අපි ඇවිත් මේ හෝටලේ ඇතුලේ වාහනේ පාක් කරා. එතන ආරක්ෂාවත් හොඳයි. අපි පිජන් අයිලන්ඩ් යන විට බෝට්ටුව සහ පිහිනුම් උපකරණ වෙනම කුලියට ගන්න ඕනේ. ඉතින් මෙතන තියෙන පිහිනුම් උපකරණ ටිකක් අලුත්. වෙරළේ බෝට්ටුවල අය ළඟ තියෙන උපකරණ පරණයි කියලා අපිට තේරුණා. මේ තියෙන්නේ ටිකට් නිකුත් කරන තැන. මේක වනජීවී දෙපාර්තමේන්තුවෙන් පාලනය වන ස්ථානයක්. අපිට වැඩිහිටි 5 දෙනෙක්ට සහ බබාලා දෙන්නගේ ටිකට් වලට රුපියල් 2800ක් විතර ගියා. අපිට පිටත් වෙන්න බෝට්ටුවක් සූදානම් කරනවා. මේ බෝට්ටුව අයිති ගමේ අයට වගේ. එයාලට සිංහල නම් එච්චර තේරෙන්නේ නැහැ. බෝට්ටුවේ යද්දි හා එද්දි අපිට ලයිෆ් ජැකට් ලැබෙනවා. ඒවා දෙන්නේ අපේ ආරක්ෂාවට. ඒවා අනිවාර්යෙන්ම පළඳින්න ඕනේ. ඔන්න දැන් අපි යන්න පිටත් වෙනවා. බලන්න ඩ්‍රෝන් එකට කොච්චර ලස්සනට පරිසරය පේනවද කියලා. වෙරළ ඉඳලා පරවිදි උපතට කිලෝමීටර් 1ක් විතර තියෙනවා කියලා තමයි අපේ ගයිඩ් කිව්වේ. මේ වගේ ගමනක් යන පළවෙනි පාර නිසා පොඩ්ඩන්ටත් හරිම ආසයි. අපි දැන් ටික ටික පරවිදි උපතට ලං වෙනවා. මුහුද නිල් පාටට ලස්සනට පේනවා. ඉතින් අවශ්‍ය අයට බෝට්ටුවට අමතර ගාණක් ගෙවලා මේ දෙවයින වටේට රවුමක් දාලා එන්නත් පුළුවන්. බලන්න යට තියෙන කොරල් පේන විදිය හරිම ලස්සනයි.
ඔන්න අපි පරවි දූපතට සේන්දු වුණා. අපි උදේ 10 වගේ වෙද්දි මෙතෙන්ට ආවා. ගොඩක් අය ඇවිල්ලා වගේයි. විදේශික අයත් ගොඩාක් ඉන්නවා. මෙම පරවි දූපත් වලට එම නම ලැබී ඇත්තේ එහි ගල් පරමත වෙසෙන වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ස්වදේශික පක්ෂියෙකු වන බ්ලූ රොක් පිජන් නිසා. 2003 වසරේ මෙය ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කරලා තියෙනවා. මෙහි මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 471,000ක් පමණ වෙනවා. මෙය ලංකාවේ පිහිටා ඇති සමුද්‍ර ජාතික වනෝද්‍යාන දෙකකින් එකක්. අනෙක හික්කඩුව කොරල් පරය. අපිට බලන්න පුළුවන් නොගැඹුරු ප්‍රදේශයක් වෙනම වට කරලා සීමා කරලා තියෙන්නේ. අපේ බෑග්, ෆෝන් තියලා තියන්න වෙනම ඔෆිස් එකක් සහ වනජීවි දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයක් මෙතන ඉන්නවා. බලන්න මුහුද යට වෙනමම ලෝකයක්. මාළුවෙක් වුණා නම් නියමයි නේද කියලා හිතෙනවා. ඔයාලට නවතින්න නිලාවේලි වල හොඳ හෝටල් මේ අවටම තියෙනවා. AC ඩබල් රූම් එකක් රුපියල් 6000 සිට ඉහළ මුදලකට ඔයාලට හොයාගන්න පුළුවන්. මෙම මිල ගණන් කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් පැය 4ක් විතර විනෝදයෙන් කාලය ගත කරලා අපි එන්න පිටත් වුණා. අපේ බෝට්ටුව නියමිත වෙලාවට අපිව ගන්න ආවා. ඉතින් මෙතනට යනවා නම් ටිකක් උදෙන්ම යන එක හොඳයි. එතකොට ඔයාලට එන්ජොයි කරන්න වෙලාව තියෙනවා. පැය කිහිපයක් ඉන්න නිසා පොඩි කෑමක් අරගෙන යනවා නම් ගොඩක් හොඳයි. ඉතින් අපි මේ වීඩියෝ එක හැදුවේ ඔයාලට මේ ගැන හොඳ අයිඩියා එකක් ගන්නයි. හොඳ විනෝදයක් ලබන්නයි. වීඩියෝ එක අවසන් වෙනතෙක් බැලුවට ස්තුතියි. ඔබේ අදහස් කමෙන්ට් කරන්න.